Laptop එක ගන්න තියෙන සුපිරිම තැන චමා computers classic store සිලු දිනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ insight cinemax youtube channel එකට ලෝකේ එදා මෙදා තුර බිහි වෙලා තියෙන time loop සම්බන්ධ එහෙම නැත්නම් වල සමහර films බලලා ඇති එකම කාල රාමුවක හිරවීම යන තේමාව ඔස්සේ නිෂ්පාදනය කරලා තියෙන සුපිරිම film එකේ කතාව තමයි අද මම ඔයාලට කියන්න යන්නේ කතාව මෙහෙමයි එක්තරා පිරිසක් බෝට්ටුවකින් මුහුදු සවාරියක් යනවා නමුත් හිටි හැටියෙම අමුතුම ආකාරයේ කුණාටුවක් ඇවිල්ලා මේ බෝට්ටුව පෙරලෙනවා ඊට පස්සේ මෙතනට නැවක් එනවා ඊට පස්සේ මේ පිරිස මේ නැවට ගොඩ වෙනවා මේ නැවේ කවුරුත් නැහැ කියලා තමයි මේ පිරිස මුලින්ම හිතන්නේ නමුත් ඊට පස්සේ මේ නැව ඇතුලේ ඉන්න කෙනෙක් මේ පිරිසව මරන්න පන්නනවා අන්න එතනින් තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ මේ ෆිල්ම් එක මුල ඉඳන් අහගෙන යද්දී ඔයාලට යම් කිසි නොතේරුම් ගතියක් තියේ නමුත් විශ්වාස කරන්න අද ෆිල්ම් එක ඉවරුනාට පස්සේ ඇත්තටම මේ ෆිල්ම් එකේ මොකක්ද උනේ කියලා මම වෙනම එක්ස්ප්ලේන් සබ්ස්ක්‍රයිබ් කරලා ඊට හැපැත්තෙන් තියෙන බෙල් අයිකන් එකත් අනිවාර්යෙන් ක්ලික් කරලා තියාගෙන ඉන්න. එහෙනම් යමු අපි ඔළුව විකාර වෙන මේ සුපිරිම ෆිල්ම් එකේ ඇත්තර මොකක්ද උනේ කියලා බලන්න. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි ජෙස්. ජෙස් කියන්නේ හෝටල් එකක වැඩ කරන වේටර්වරියා. ජෙස් තනිකඩ අම්මා කෙනෙක්. ජෙස්ට ඉන්නව ටොමී කියලා පුතෙක්. ටොමී කියන්නේ මන්දබුද්ධික ළමෙක්. ඇත්තටම ජෙස් ටොමීට ගොඩක් ආදරේ. නමුත් සමහර වෙලාවල් වලදී ටොමී කරන වැඩ නිසා ජෙසිකට තරහ ගින් ටොමීට බනිනවා. ඔන්න ෆිල්ම් එක පටන් ගද්දිම පෙන්නනවා ජෙස්ට ඇහෙනවා එයාගේ ගෙදර ඩෝබෙල් එක වදිනවා. නමුත් එළියට ගිහින් බැලුවට පස්සේ ජෙස්ට තේරෙනවා ඩෝබෙල් එක ගහපු කවුරුත් නැහැ කියලා. ඔන්නිට පස්ස අපිට පෙන්නනවා ජෙස් ගමනක් යන්න පිටත් වෙනවා. ඊට පස්සේ අපිට ඔන්න පෙන්නනවා මේ ෆිල්ම් එකේ අනිත් ප්‍රධාන චරිත ටික ඒ තමයි ග්‍රෙග් හෙදර් ඩවුනි සහ සැලී කියන්නේ විවාහක යෝලක් මේ කට්ටිය බෝට්ටු සවාරියක් යන්න හදන්නේ මොහොතේ ඉතින් ටික වෙලාවක් යද්දී මෙතනට වික්ටර් කියන පිරිමි කෙනා සහ ජෙස් එනවා මෙතනින් නම් වික්ටර් බෝට්ටුවට යද්දී ග්‍රෙග්ට කියාගෙන යනවා අද නම් ජෙස් ටිකක් අවුලෙන් වගේ ඉන්න කියලා ඊට පස්සේ ග්‍රෙග් යනවා ජෙස්ව බලන්න ඉතින් ඇත්තටම ග්‍රෙග්ගේ හිතේ ජෙස් ගැන ලොකු කැමැත්තක් තියෙනවා ඉතින් මේ වෙලාවේදී කිසිම හේතුවක් නැතුව ජෙස් ග්‍රෙග්ව බදාගෙන කියනවා අනේ මට සමා වෙන්න කියලා. ඉතින් මේ වෙලාවේදී ග්‍රෙගුත් පුදුම වෙනවා කිසිම හේතුවක් නැතුව ඇයි ජෙස් මේ විදිහට සමා වෙන්නේ කියලා. ඊට පස්සේ ග්‍රෙග් අහනවා ජෙස්ගෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. නමුත් මේ වෙලාවේදී ජෙස් කියනවා නැහැ මගේ ඇඟට ටිකක් මහන්සි වගේ කියලා. ඊට පස්සේ ග්‍රෙග් කියනවා ඔයාට මහන්සි නම් අපිට පුළුවන් මේ ගමන කල් දාන්න කියලා. නමුත් මේ වෙලාවේදී ජෙස් කියනවා නැහැ මේ ගමන අද අපි යන්නම ඕනේ කියලා. ඊට පස්සේ මේ කට්ටිය මේ සවාරිය ආරම්භ කරනවා. ඉතින් මේ බෝට් එකට නැගපු ගාම ජෙස්ට හොඳට නිින්ද යනවා. එයාට හීනයක් පේනවා. එයා වෙරළක ඉන්නවා වගේ ටික වෙලාවක් යද්දී හෙද ඇවිල්ලා ජෙස්ට කතා කරනවා ඒ වෙලාවදී තමයි ජෙස් දැනගන්නේ එයා බෝට් එකට නැගලා පැය ගාණක් මේ විදිහට නිදාගෙන හිටියා කියලා ඊට පස්සේ ග්‍රෙග් වික්ටර්ගෙන් අහනවා ඇයි අර වෙලාවේදී ජෙස් අවුලෙන් ඉන්නවා කියලා කිව්වේ කියලා ඉතින් මේ වෙලාවේදී වික්ටර් කියනවා මම ජෙස්ගෙන් ඇහුවා පුතාව එක්කන් ආවේ නැත්තේ ඇයි කියලා ඉතින් ඒ වෙලාවේදී ජෙස් ටික වෙලාවක් පුදුම වෙලාවකේ කල්පනා කරලා තමයි කිව්වේ එයා ඉස්කෝලේ ගියා කියලා නමුත් ප්‍රශ්නය කියන්නේ අද සෙනසුරාදා ඉතින් එහෙනම් ජෙස් බොරුවක්ද කියලා තියෙන්නේ අන්න ඒක තමයි මේ වෙලාවේදී මේ දෙන්නටම ඇති වෙන ප්‍රශ්නය ඕනිට පස්සේ අපිට පෙන්නනවා ජෙස් එනවා ග්‍රෙග් ළඟට. ඉතින් මේ වෙලාවේදී ජෙස් ටිකක් අමුත්තෙන් වගේ ඉන්නේ. ජෙස්ගේ මේ අමුත්තට හේතුව තව ටික වෙලාවක් යද්දි ඔයාලට තේරේ. ඉතින් ටික වෙලාවක් යද්දි මේ කට්ටියට තේරෙනවා එක පාරටම මේ මහා මුහුද මැද්දේ හුළං සම්පූර්ණයෙන් නැති වෙලා වගේ ගියා කියලා. ඉතින් මුහුද මැද්දේ සාමාන්‍යයෙන් හුළඟ නැති වෙන විදියක් නැහනේ. ඒත් එක්කම මේ කට්ටිය දකින්නවා දුර තියෙන අකුණු කුණාටුවක් පැත්තට තමයි දැන් මේ බෝට් එක යන්නේ කියලා. ඒත් එක්කම මේ බෝට් එකේ තියෙන රේඩියෝ එක හරහා සම්ප්‍රේෂණයක් එනවා ගෑනු කෙනෙක්ගෙන්. ඒ ගෑනු කෙනා උදව් ඉල්ලලා තමයි කතා කරන්නේ. ඒ ගෑනු කෙනා කියනවා අනේ අපිට උදව් කරන්න කෙනෙක් ඇවිල්ලා අපිව මරාගෙන යනවා කියලා. ඉතින් මේ වෙලාවේදී ග්‍රෙග් ඒ ගෑනු කෙනා ඉන්න ලොකේෂන් එක අහගන්න හදනවා. නමුත් ඒත් එක්ක මේ රේඩියෝ සම්ප්‍රේෂණය සම්පූර්ණයෙන් නතර වෙලා යනවා. කොහොම හරි මේ බෝට්ටුව මේ අකුණු කුණාටුව මැද්දට යනවා. ඒත් එක්ක මේ බෝට්ටුව පෙරලෙනවා. ජීවිතාරක්ෂක කබා දාගෙන තමයි යන්තම් මේ පිරිස ජීවිතේ බේරගන්නේ. නමුත් මෙතනින් අර හෙදර් කියන ගෑනු කෙනාට ජීවිතේ බේරගන්න බැරි වෙනවා. එයා මේ පෙරලීමත් එක්ක මුහුදේ ගිලෙනවා. ඊට පස්සේ මේ පිරිස උඩු යට කරවුණු බෝට්ටුව උඩ නැගලා බලාගෙන ඉන්නවා කවුරු හරි උදව්වට එනකන්. ටික වෙලාවක් යද්දී විශාල නැවක් එනවා මෙතනට. ඒ නැවේ නම තමයි
ඒයුලස්. ඉති මේ පිරිස නැවදීහා බලද්දී දකින්නවා නැවේ උඩ තට්ටුවේ කෙනෙක් ඉන්නවා වගේ කියලා. නමුත් හිරු එලියත් එක්ක මේ කට්ටියට හරියටම පේන්නේ නැහැ නැවේ උඩ ඉන්නේ කවුද කියලා. ඊට පස්සේ මේ පිරිස නැව ළඟට එනකම් බලාගෙන ඉඳලා ඒ නැවට ගොඩ වෙනවා. නමුත් මේ වෙලාවේදී ජෙස් ඒ නැවදීහත් නිකන් බය වෙලා වගේ තමයි බලාගෙන ඉන්නේ. කොහොම නමුත් අවසානයේදී ජෙසුත් අනිත් අය වගේම මේ නැවට ගොඩ වෙනවා. ඉති මේ පිරිස නැවට ගොඩ වෙලා බලනවා නැවේ කවුරු හරි ඉන්නවද කියලා. නමුත් කිසිම කෙනෙක් මේ නැව ඇතුලේ මේ පිරිසට හොයාගන්න බැහැ. මේ කට්ටිය නැව පුරා ඇවිදලා බලනවා. නමුත් කිසිම කෙනෙක් මේ නැව ඇතුලේ නැහැ කියලා තමයි මෙයාලට තේරෙන්නේ. නමුත් එකපාරටම මෙයාලට ඇහෙනවා මේ නැව ඇතුලේ යම් කිසි දෙයක් බිම වැටෙනවා වගේ සද්දයක්. ඊට පස්සේ වික්ටර් යනවා ඒ සද්දේ කොහෙන්ද ඇහුනේ කියලා බලන්න. වික්ටර් ආපහු එන්නේ යතුරු කැරල්ලකුත් අහුලගෙන. ඒ යතුරු කැරල්ල වැටුණු සද්දේ තමයි කලින් මේ කට්ටියට ඇහිලා තියෙන්නේ. නමුත් ප්‍රශ්නය කියන්නේ ඒ යතුරු කැරල්ල වෙන කාගේවත් නෙමෙයි ජෙස්ගේ. ජෙස් ළඟ තිබුණ යතුරු කැරල්ල මේ වෙද්දි නැහැ. නමුත් ප්‍රශ්නය තමයි ජෙස් ළඟ තිබුණ යතුරු කැරල්ල කොහොමද ජෙස් මෙතන ඉද්දි නැව ඇතුලෙන් වැටෙනවා වගේ සද්දයක් ඇහුනේ? අන්න ඒ ප්‍රශ්නෙට උත්තර මේ ෆිල්ම් එකේ අවසානයේ මම දෙන එක්ස්ප්ලනේෂන් එකෙන් ඔයාලට තේරේ. ඔන්නිට පස්සේ අපිට පෙන්නනවා මේ කට්ටිය එනවා මේ නැවේ තියෙන විශාල කෑම කාමරයකට. වික්ටර් මේ වෙලාවේදී ග්‍රෙග්ගෙන් අහනවා වෙලාව කීයද කියලා. හරියටම වෙලාව 11:00 කියලා මේ වෙලාවේදී ග්‍රෙග් කියනවා. නමුත් මේ වෙලාවේදී ජෙස් තමන්ගේ අතේ තියෙන වොච් එකේ වෙලාව බලනවා. ඒකේ වෙලාව හරියටම 8:17. ඒ විතරක් නෙමෙයි මේ නැවෙත් ඔරලෝසුවක් තියෙනවා. ඒ නැවේ ඔරලෝසුවත් හරියටම 8:17. අන්න ඒ ප්‍රශ්නෙටත් උත්තර මම දෙන එක්ස්ප්ලනේෂන් එකෙන් ඔයාලට තේරේ. ඇත්තට මේ ෆිල්ම් එක පුරාවට මෙන්න මේ වගේ අභිරහස් ප්‍රශ්න ගොඩක් එනවා. අන්න ඒ හැම ප්‍රශ්නම හිතේ තියාගෙන අවධානයෙන් මේ ෆිල්ම් එක බලන්න. හැම ප්‍රශ්නයකටම උත්තර මම අවසානයේ දෙන එක්ස්ප්ලනේෂන් එකෙන් ඔයාලට ලැබෙවි. ඔන්නිට පස්ස අපිට පෙන්නනවා ජෙස් හිටි හැටියෙම දකින්නවා මෙතන ඉඳන් කෙනෙක් ඉවතට දුවගෙන යනවා වගේ. ඊට පස්සේ වික්ටර් ඒකෙන පිටිපස්සෙන් පන්නන්න පටන් ගන්නවා කවුද ඒ ඇත්තරම කියලා බලාගන්න. ඉතින් මේ අතරතුරේදී ජෙස් සහ ග්‍රෙග් යනවා වික්ටර් ඇත්තරම කොහෙද ගියේ කියලා බලන්න. ඒ කට්ටිය එනවා රූම් නම්බර් 237ට. ඒ රූම් එක ඇතුළට ගිහින් මේ කට්ටිය පරීක්ෂා කරලා බලලා ඒ රූම් එකේ තියෙන වොෂ්රූම් එක ඇතුළටත් එනවා. ඒ වොෂ්රූම් එකේ ග්ලාස් එකේ ලේබලින් වගේ ගහලා තියෙනවා Go to the theater කියලා. ඒ කියන්නේ රංගශාලාවට යන්න කියන වගේ අදහසක්. ඉතින් ඒක ලිව්වේ කවුද කියලා මෙයාලට හිතා ගන්න බැහැ. මෙතනින් පස්සේ ජෙස් තනියම යනවා වික්ටර්ව හොයන අදහසින්. ඉතින් මේ අතරතුරේදී සැලී සහ ඩවුනි දකිනවා මේ නැවේ තට්ටුවේ ලේ පැල්ලමක් තියෙනවා කියලා. ඊට පස්සේ මේ දෙන්න ඒ ලේ පැල්ලම දිගේ යන්න පටන් ගන්නවා. කාගේද මේ විදිහට ලේ වැටලා තියෙන්නේ කියලා බලාගන්න. සැලී සහ ඩවුනි මේ විදිහට එන්නේ මම අර කලින් කියපු තියටරයකට. ඉතින් මේ වෙලාවදී සැලී හිතන්නේ හෙදර්ගෙන් වෙන්න ඕනේ මේ විදිහට ලේ වැටලා ඇත්තේ කියලා. නමුත් ප්‍රශ්නය තමයි හෙදර් මෙහෙම හැංගි හැංගි නැවේ ඉන්නේ නැතුව එහෙනම් මේ පිරිසත් එක්ක ඇවිල්ලා එකතු වෙන්න එපා. කොහොම නමුත් මේ වෙලාවදී අපිට පේනවා ජෙස් ආපහු කැරකිලා එන්නේ මේ නැවේ අර විශාල කෑම කාමරයට. නමුත් මෙතනට ගියාට පස්සේ ජෙස් දකිනවා කලින් හොඳට තිබුණු කෑම හැම එකක්ම දැන් මේ වෙද්දි නරක් වෙලා කියලා. ඉතින් ඒ අතරතුරේදී ලේ පෙරාගෙන වික්ටර් එකපාරටම මෙතනට එනවා. වික්ටර් මේ වෙලාවදී ජෙස්ව මරන්න තමයි උත්සාහ කරන්නේ. ජෙස් බොහොම අමාරුවෙන් මේ වෙලාවදී වික්ටර්ගේ ඔළුව පිටිපස්ස අත ගන්නවා. අන්න එතකොට ජෙස්ට තේරෙනවා වික්ටර්ගේ ඔළුවේ ලොකු තුවාලයක් තියෙනවා කියලා. ඒත් එක්කම ජෙස් වික්ටර්ව පැත්තට තල්ලු කරලා දානවා. ඉතින් මේ ඔළුව පිටිපස්සේ ලේ ගලන තුවාලය නිසාම මේ වෙලාවදී වික්ටර් මැරෙනවා. ඒත් එක්කම ජෙස්ට ඇහෙනවා වෙඩි හඬක්. ඊට පස්සේ ජෙස් යනවා මේ වෙඩි හඬ ඇහෙන්නේ කොහෙන්ද කියලා බලන්න. ජෙස් මේ විදිහට යන්නේ තියටරයකට. තියටරයකට ගිහින් බලද්දි එතන සැලී සහ ඩවුනි ඉන්නා විතරක් නෙමෙයි ග්‍රෙග්ට තමයි වෙඩි වැදිලා තියෙන්නේ කියලා මේ වෙලාවේදී ජෙස්ට තේරෙනවා. ජෙස් මෙතනට ආපු බව දැනගත්ත සැලී එකපාරටම ජෙස්ගේ ඇඟට කඩාගෙන පැනලා එයාට බනින්න පටන් ගන්නවා. උඹ තමයි මේ හැම දෙයක්ම කරන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී ජෙස් කියනවා ඔයාලට පිස්සුද මම දැන් තමයි තියටරයකට ආවේ කියලා. ඊට පස්සේ ඩවුනි අහනවා ඔයා ඇයි අපිට කලින් හම්බෙලා තියටරයකට යන්න කියලා එහෙනම් කිව්වේ ඇයි කියලා. ඉතින් මේ වෙලාවේදී ජෙස්ට හිතා ගන්න බැහැ ජෙස් කියනවා මම ඔයාලට එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා. ඒත් එක්කම මේ තියටරේ උඩ තට්ටුවේ ඉඳන් ඔළුවට මෙස් මුණක් වගේ දාගත්ත මිනිස්සෙක් එකපාරටම මෙතන ඉන්න අයට වෙඩි තියන්න පටන් ගන්නවා. ඒ වෙඩි තැබීමේදී සැලී සහ ඩවුනි දෙන්නව මැරෙනවා. නමුත් ජෙස් මෙතනින් පැන ගන්නවා. ඉතින් ජෙස්ට මේ වෙලාවේදීත් එක එක පැතිවලින් අමුතු ආකාරයේ සද්ද ඇහෙනවා. නමුත් ජෙස් ඊට පස්සේ එනවා මේ නැවේ ඩෙක් එකට. එහෙමත් නැත්නම් එළියේ තියෙන උඩ තට්ටුවට. ඉතින් මේ අතරතුරේදීත් අර කලින් වෙඩි තියපු වෙස් මුණක් දාගෙන ඉන්න මිනිස්සයා ඇවිල්ලා ජෙස්ට වෙඩි තියලා මරන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ජෙස් මේ වෙලාවේදී ඒ මිනිස්සයාගෙන් බේරිලා මේ නැවේ ඉන්න තට්ටුවෙන් පහළ තට්ටුවට පැනලා එතනින් පැන ගන්නවා. නමුත් මේ ඔළුවට වෙස් මුණක් දාගෙන ඉන්න මිනිස්සයා වැඩේ අත්තරින්නේ නැහැ. එයා පිටිපස්සෙන් ඇවිල්ලා ආපහු ජෙස්ට වෙඩි තියනවා. හිටි හැටියෙම මේ තුවක්කුවේ උණ්ඩ නැති වෙන නිසා මේ මිනිස්සයා එකපාරටම ඒ උණ්ඩ නැති තුවක්කුවෙන් ජෙස්ට පහර දෙනවා. ඒත් එක්කම ජෙස් මෙතන තට්ටුවේ ඉඳන් ආපහු පහළ තට්ටුවකට වැටෙනවා. මේ වෙලාවදී ජෙස්ට අහු වෙනවා පොරවක්. ඊට පස්සේ මෙතනට ආපහු අර වෙස් මුණක් දාගත්ත මිනිස්සයා ආපු ගමන්ම ජෙස් ඒ මිනිස්සයා අතේ තියෙන ආයුධයට පහර දීලා ඒ මිනිස්සයාව යටත් කරගන්නවා. ඉතින් මේ වෙලාවදී ජෙස් මේ වෙස් මුණක් දාගෙන ඉන්න මිනිස්සයාගෙන් අහනවා තමුසේ කවුද කියලා. අන්න ඊට පස්සේ තමයි අපිට තේරෙන්නේ ඇත්තට මේ වෙස් මුණ ඇතුලේ ඉන්න මිනිස්සෙක් නෙවෙයි ගෑනු කෙනෙක්. ඒ ගෑනු කෙනා මේ වෙලාවේදී ජෙස්ට කියනවා ගෙදර යන්න එක ක්‍රමයක් තියෙන්නේ, අනිවාර්යෙන් මේ හැමෝම මරලා දාන්න ඕනේ කියලා. ඒත් එක්කම ජෙස් පොරවෙන් මේ ගෑනු කෙනාට ගහනවා. ඒ ගෑනු කෙනා කවුද කියලා හිතා ගන්නත් බැහැ. කොහොම නමුත් ඒ ගෑනු කෙනා එහෙම්ම මුහුදට වැටෙනවා. ඉතින් ජෙස්ට හිතා ගන්න බැහැ මේ අබිරහස් කාන්තාව කවුද කියලා. ඔන්න ඊට පස්සේ තමයි ෆිල්ම් එකේ හොඳම කොටස එන්නේ. ජෙස් මේ වෙලාවේදී දකිනවා තමන් ඇතුළු ග්‍රෙග්
වික්ටර් සැලී සහ ඩවුනි ආපහු අර උඩියට ගුරුණු බෝට්ටුව ඉදන් මේ නැව දිහා බලාගෙන උදව් ඉල්ලනවා. මම ඔයාලට කිව්වා මේ පිරිස නැව මුලින්ම දකිද්දි නැවේ තට්ටුවේ කෙනෙක් ඉන්නා වගේ දැක්කා කියලා. ඒ වෙන කවුරුත් නෙමෙයි ඒ පිරිස ජෙස්ම තමයි දැකලා තියෙන්නේ. එහෙනම් ඇත්තට මේ වෙන්නේ මොකක්ද? ඔන්න දැන් තමයි මේ ෆිල්ම් එකේ සුපිරිම කොටස පටන් ගන්නෙ. මෙතනින් පස්සේ කතාව අහන ඔයාලට දැන් ජෙස්ලා දෙන්නෙක් කියන නිසා පැටලෙනවනේ. අන්න ඒක නිසා මුලින්ම මේ නැවට ගොඩ වුණ ජෙස්ව මම මෙතනින් පස්සේ ජෙස් 1 විදිහට හඳුන්වන්න. අලුතෙන් සෙට් එකත් එක්ක මේ නැවට ගොඩ වෙන ජෙස්ව මම ජෙස් 2 කියලා හඳුන්වන්න. කොහොම නමුත් මේ වෙලාවේදී ජෙස් 1 බලාගෙන ඉන්නා මේ අලුතෙන් බහැපු සෙට් එක මොකක්ද කරන්නේ කියලා ජෙස් 1ට තේරෙනවා. කලින් වගේම තමයි මේ කට්ටිය නැවට ගොඩ වෙලා නැව පුරා හොයලා බලනවා කවුරුත් ඉන්නවද කියලා. ඉතින් මේ අලුතෙන් නැවට ගොඩ වුණ ජෙස් 2 ඇතුළු පිරිස දිහා ජෙස් 1 බලාගෙන ඉද්දි ජෙස් 1 ළඟ තියෙන යතුරු කැරල්ල හිටි හැටිම වැටෙනවා. අන්න ඒ යතුරු කැරල්ල තමයි වික්ටර් මෙතනදී අහුලගන්නේ. ඒ කියන දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ කලින් වතාවෙදි ජෙස් නැවට ගොඩ වුණා. අන්න එතනදී මේ කට්ටියට ඇහුණා යතුරක් වැටෙන සද්දයක්. අන්න ඒ යතුරු වැටලා තියෙන්නේ ජෙස් කෙනෙක් ගෙම්ම තමයි. ඒ කියන්නේ ජෙස් 1 මේ නැවට ගොඩ වෙන්නත් කලින් තවත් ජෙස් කෙනෙක් මෙතන ඉඳලා තිනවා. එයාගෙන් තමයි ඒ යතුරු වැටලා තියෙන්නේ. ඒ කියන දැන් ඔයාලට තේරෙනවා ඇති මේක එක්තරා ආකාරයක රවුමක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. කොහොම හරි එතනින් ජෙස් 1 පැන ගන්නවා. ජෙස් 1 පැනගෙන එන්නේ ආපහු අර රූම් නම්බර් 237 එකට. ඉතින් මේ වෙලාවේදීත් ජෙස් 1 දකිනවා මේ රූම් එක ඇතුළේ තියෙන වොෂ් රූම් එකේ තියෙන කණ්ණාඩියේ go to the theater කියලා වෝනින් එක ගහලා තියෙනවා. ඊට පස්සේ ජෙස් 1 යනවා කැම කාමරේ පැත්තට. අන්න එතකොට මේ අලුතෙන් බහැපු සෙට් එකත් එක්ක ජෙස් 2ත් එතන ඉන්නවා. අන්න ඒ වෙලාවේදී ජෙස් 2 දකිනවා ජෙස් 1 ඉන්න තැන. නමුත් ඒ වෙලාවේදී එයාට තේරෙන්නේ නැහැ තමන් වගේම කෙනෙක් ඉන්නේ කියලා. ඒකෙන් දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ මුල්ම වතාවට මේකට නැගපු ජෙස් 1 කැම කාමරේ ඉදි කෙනෙක්ව දැක්කා. අන්න එතනදි ජෙස් 1 දැකලා තියෙන්නේ එයාවම තමයි. අන්න එතනත් සිද්ධ වෙන්නේ එක්තරා රවුමක ආකාරයක සිද්ධියක්. ඊට පස්සේ ජෙස් 1 එනවා මේ නැවේ තට්ටුවට. එහෙම නැත්නම් ඩෙක් එකට. අන්න එහෙම ඩෙක් එකට ආවට පස්සේ ජෙස් 1 දකින්නවා මුහුදේ පාවෙමින් තියෙනවා ඩවුනිගේ බොඩි එක. ඊට අමතරව ජෙස් 1 මේ වෙලාවදී දකින්නවා මේ නැවේ තට්ටුවේ වැටක් වගේ තියෙන කොටසේ ලේ ගෑවිලා තියෙනවා. ඉතින් අන්න එතනට ටික වෙලාවක් යද්දී වික්ටර් එනවා. ජෙස් 1 ඊට පස්සේ වික්ටර්ට පැහැදිලි කරනවා මම වගේම කෙනෙක් ඔයාලත් එක්ක ඉන්නවා. ග්‍රෙක්ට කලින් වෙඩි වැදුනා. නමුත් ආපහු ග්‍රෙක් මෙතනට නැග්ගා. ඒතරක් නෙමෙයි ඔයාත් මැරුණා. ඔයාගේ බොඩි එකත් මේ විදිහ කැම කාමරේ තියෙන්නේ කියලා මේ හැම දෙයක්ම කියන්න පටන් ගන්නවා. මේ කැව්වට පස්සේ වික්ටර්ට නිකන් පිස්සු වගේ. නමුත් කොහොම හරි මේ වෙලාවේදී ජෙස් 1ට අවශ්‍ය වෙන්නේ වික්ටර්ට මේක පැහැදිලි කරලා දෙන්න. ඉතින් මේ වෙලාවේදී ජෙස් 1 වික්ටර්ගේ ඔළුව අල්ලලා පිටිපස්සට තල්ලු කරලා මේක ගැන කියන්න යද්දී එකපාරටම පිටිපස්සේ තියෙන උලක් බහිනවා වික්ටර්ගේ ඔළුව පිටිපස්සෙන්. අන්න ඒක නිසා දැන් ඔයාලට තේරෙනවා ඇති කලින් සෙට් එකේ හිටපු වික්ටර්ත් එහෙනම් තුවාලේ ඇති වෙලා තියෙන්නේ ජෙස් කෙනෙක් නිසාම තමයි. කොහොම නමුත් මෙතනින් පස්සේ වික්ටර් ඒ තුවාලය තියාගෙනම එතනින් පැනලා යනවා. කලින් වතාවේ සැලී සහ ඩවුනි දැකලා තියෙන ලේ පාරත් එහෙනම් වික්ටර්ගෙම තමයි කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. ඉතින් මේ වෙලාවේදී ජෙස් 1ටත් හොඳටම පිස්සු වගේ. එයාටත් හිතාගන්න බැහැ මේ මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මෙහෙම ජෙස් 1 යනවා තවත් එක කාමරයකට. එතන තියෙනවා කොළ වගේක් ගුලි කරලා. ඒ කොළය දිගහැරලා බැලුවට පස්සේ ජෙස් 1 දකිනවා ඒ කොළවල ලියලා තියෙන්නේ if they board kill them all. ඒ කියන්නේ ඒක අදහස තමයි. ඒ කට්ටිය නැවට ගොඩ වුණොත් එහෙම ඔක්කොම මරලා දාන්න කියන අදහස. ඉතින් මේ අකුරු දිහා බැලුවට පස්සේ ජෙස් 1ට තේරෙනවා මේ අකුරු තමන්ගේ වගේම තමයි කියලා. ඉතින් මේ වෙලාවේදී ජෙස් 1 මෙතන ළඟ තියෙන කොළයක් සහ පැන්සලක් අරගෙන ආපහු මේක ලියලා බලනවා. ලිව්වට පස්සේ ජෙස් 1ට තේරෙනවා මේ තියෙන්නේ තමන්ගේම අත් අකුරු තමයි කියලා. ඊට පස්සේ ජෙස් 1 දකිනවා මෙතන ඇඳුමක් තියෙනවා. ඔයාලට මතක ඇති අර තියටරේකට උඩ තට්ටුවේ ඉඳන් වෙස් මූණක් දාගත්ත ගෑනු කෙනෙක් පිටි තිබ්බනේ. අන්න ඒ ගෑනු කෙනා ඇඳගෙන හිටපු ඇඳුම තමයි මෙතන තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ජෙස් 1 දකිනවා ඒ ගෑනු කෙනා අතේ තිබ්බ තුවක්කු වගේම තුවක්කු සෙට් එකක්ම මෙතන තියෙනවා කියලා. ඊට පස්සේ තවත් විශේෂ සිද්ධියක් වෙනවා. ඒ තමයි ජෙස් 1 මේ ඉන්න තට්ටුවෙන් පහළ තට්ටුව දිහා බලන්න පුළුවන් දැලක් වගේ තියෙනවා. අන්න ඒ දැලේ ජෙස් දාගෙන ඉන්නා වගේම මාලයක් පැටලිලා තියෙනවා. ජෙස් 1 ඒ මාලය අතට අරගෙන පෙන්ඩන්ට් එක දිගහැරලා බලනවා. ඒ පෙන්ඩන්ට් එක ඇතුලේ තමන්ගේ වගේම තමන්ගේ පුතාගේ ෆොටෝ එක තියෙනවා කියලා දැක්කට පස්සේ ජෙස් තහවුරු වෙනවා මේ තියෙන තමන්ගේ මාලය තමයි කියලා. ඉතින් ජෙස් මේ මාලය දිහා බල බල ඉද්දි ඒ මාලය එකපාරටම මේ දැල හරහා පහළට වැටෙනවා. ඉතින් ඒක දිහා බැලුවට පස්සේ ජෙස් දකිනවා මේ වැටුණු මාලයට අමතරව තවත් මාල 100 ගණනකට වඩා මේ විදිහට පහළට වැටලා තියෙනවා කියලා. ඉතින් ඒක දිහා බලද්දි දැනටමත් ජෙස්ගේ කරේ තියෙන මාලය මෙතන ආපහු දැලේ පැටලෙනවා. ඒ කියන දැන් ඔයාලට තේරෙන දෙනි මෙතනත් එක්තරා ආකාරයක රවුමක් වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ජෙස් ඒ කියන්නේ මෙතනට 100 පාරකට වඩා ඇවිල්ලා තිනවා. ඒ හැම පාරෙදිම ජෙස්ගේ කරේ තියෙන මාලය මෙතන පැටලිලා බිමට වැටලා තියෙනවා. ඊට පස්සේ ජෙස් 1 මෙතන තියෙන වෙපන් එකකුත් අරගෙන යනවා කැම කාමරයට. අන්න එතනදී ජෙස් 1 දකින්නවා ජෙස් 2 මේ වෙද්දිත් මේ කැම කාමරේ ඉන්නවා කියලා. ඒ විතරක් නෙමෙයි ටික වෙලාවක් ඇදී ලේ පෙරාගෙන වික්ටර් මෙතනට එනවා. ඉතින් මේ වෙලාවෙදී නම් වික්ටර් ඔන්න හරියටම දකින්නවා ජෙස් වගේ දෙන්නෙක් ඉන්නවා කියලා. ඉතින් මේ වෙලාවේදී ජෙස් 1 තමන්ගේ අතේ තියෙන වෙපන් එකෙන් ජෙස් 2ට වෙඩි තියන්න තමයි හදන්නේ. නමුත් ඇත්තටම ජෙස් 1 කරගන්න බෑ. තමන්ගේම මූණ තියෙන කෙනෙක්ට කොහොමද ඉතින් මූණ බලාගෙන වෙඩි තියන්නේ?
අන්න ඒක නිසා ජෙස් 2 මෙතනින් පැනලා යනවා ඊට පස්සේ ජෙස් 1 ඇවිල්ලා ලේ පෙරාගෙන බිම් වැටලා ඉන්න වික්ටර්ට කියනවා පේනවනේ මම කියපු දේ ඇත්ත කියලා ඔයාලට තේරෙනවනේ අන්න ඒක නිසා ඔහොම අල්ලගෙන ඉන්න මම ආපහු ඉක්මනට එන්නම් කියලා ඒත් එක්කම ජෙස් 1ට ඇහෙනවා ආපහු වෙඩි ශබ්දයක් ඊට පස්සේ ජෙස් 1 යනවා ඒ වෙඩි ශබ්දය ඇහුනේ කොහෙන්ද කියලා බලන්න ඉතින් මේ වෙලාවේදී වෙපන් එකත් එක්කම ජෙස් 1 යන්නේ තියේටර් එකට කලින් වතාවේ වගේම ග්‍රෙග් වෙඩි වැදිලා බිම් වැටලා ඉන්නවා සැලී සහ ඩවුනි එයා දිහා බලාගෙන ඉන්නවා කලින් වතාව වගේම සැලී මේ වෙලාවේදී ජෙස්ගේ ඇඟට කඩා පනින්න හදනේ නමුත් මේ වෙලාවේදී ජෙස් 1 ගේ අතේ වෙපන් එකක් තියෙනවා ඉතින් සැලී සහ ඩවුනිට හිතා ගන්න බැහැ මේ මොකක්ද වෙන්නේ කියලා කලින් වතාව වගේම මේ තියේටර් එක උඩ තට්ටුවේ ඉඳන් අර වෙස් මූණක් දාගත්ත ගෑනු කෙනා මෙතන ඉන්න හිට වෙඩි තියන්න පටන් ගන්නවා නමුත් ජෙස් 1 මේ වෙලාවේදී අතේ තියෙන වෙපන් එකෙන් මේ ගෑනු කෙනා පැත්තට වෙඩි තියනවා ඒ වෙඩිල්ල යාන්තම් මේ වෙස් මූණක් දාගෙන ඉන්න කෙනාගේ ඔළුව හරහා ගෑවි නොගෑවි යනවා ඊට පස්සේ ජෙස් 1 මෙතනදී සැලී සහ ඩවුනිව බේර ගන්නවා කලින් වතාවේදී නම් සැලී සහ ඩවුනි උඩ ඉඳන් මේ වෙස් මුණක් දාගෙන ඉන්න කෙනාගේ වෙඩි කාලා මැරුණා කොහොම නමුත් මේ වෙලාවේදී ජෙස් 1 මේ දෙන්නව පැත්තකට එක්කගෙන ගින් එයාලගේ ජීවිතේ බේර ගන්නවා දැන් සැලීට සහ ඩවුනිටත් පිස්සු වගේ එයාලා ජෙස් 1 ගෙන් අහනවා මේ මොකක්ද වෙන්නේ කියලා නමුත් ජෙස් 1ට දැන් මේක පැහැදිලි කර කර ඉන්න වෙලාවක් නැහැ ජෙස් 1 අතේ තියෙන වෙපන් එක මේ වෙලාවේදී ඩවුනිට දීලා ජෙස් 1 කියනවා කවුරුවත් විශ්වාස කරන්න එපා කවුරු හරි ආවොත් එහෙම වෙඩි තියලා ජීවිතේ බේර ගන්න කියලා ඊට පස්සේ ජෙස් 1 එතනින් යනවා ඉතින් මේ අතරතුරදී අපිට පෙන්නනවා අර වෙස් මුණක් දාගෙන ඉන්න ගෑනු කෙනා එයාගේ වෙස් මුණ ගලවනවා. ඔයාලට හිතා ගන්න පුළුවන්ද ඒ වෙස් මුණ ඇතුලේ කවුද ඉන්නේ කියලා? මම හිතනවා ඔයාලට දැන් තේරෙනවා ඇති ඒ වෙස් මුණ ඇතුලේත් ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි ජෙස්ම තමයි. ඔන්න දැන් ජෙස්ලා 3 දෙනෙක් ඉන්නවනේ. මුලින්ම නැවට ආපු එක්කෙනා ජෙස් 1. පස්සේ සෙට් එකත් එක්ක නැවට ගොඩ වුණු කෙනා මම ජෙස් 2 විදිහට හැඳුන්වුවා. ඉතින් දැන් මේ වෙස් මුණක් දාගෙන ඉන්න කෙනා ජෙස්නේ. අන්න ඒක නිසා මෙයා මම ඝාතක ජෙස්. එහෙමත් නැත්නම් කිලර් ජෙස් විදිහට හඳුන්වන්න. ඉතින් මේ වෙලාවේදී කිලර් ජෙස් තමන්ගේ මාස්ක් එක ගලවලා යනවා සැලී සහ ඩවුනි පැත්තට. සැලී සහ ඩවුනි දන්නේ නැහැනේ දැන් එක වගේම ජෙස්ලා ඉන්නවා කියලා. ඉතින් මේ වෙලාවේදී කිලර් ජෙස් සැලීට සහ ඩවුනිට කියනවා ඔයාලගේ ජීවිතේ බේර ගන්න ඕන නම් මගේ පිටිපස්සෙන් එන්න කියලා. ඉතින් මේ වෙලාවේදී කිලර් ජෙස් සැලී සහ ඩවුනිව එක්කගෙන යන්නේ රූම් නම්බර් 237 එකට. ඒක ඇතුළට ගිහින් එකපාරටම කිලර් ජෙස් පිහියක් ඇදලා අරගෙන ඩවුනිව මරලා දාලා සැලීටත් අණිනවා. සැලී නම් මේ වෙලාවේදී ඒ පිහිපාර කාගෙනම පැන ගන්න සමත් වෙනවා. ඉතින් මේ අතරතුරේදී ජෙස් 1 හොයනවා සැලී සහ ඩවුනි කොහෙද ඉන්නේ කියලා. සැලීට ඇහෙනවා ජෙස් කතා කරනවා. නමුත් සැලී උත්තර දෙන්නේ නැහැ. මොකද දැන් එයාට පිහියෙන් එන්නේ ජෙස්මනේ. ඉතින් මේ වෙලාවේදී සැලී කොහොම හරි යනවා මේ නැවේ රේඩියෝ තියෙන රූම් එකට. අන්න එතනට ගිහින් සැලී රේඩියෝ එක ඔන් කරලා කෙනෙක්ගෙන් උදව් ඉල්ලනවා. ෆිල්ම් එක පටන් ගද්දී මම ඔයාලට කිව්වා මේ අය බෝට් එකේ එන ගමන් ඉදදී රේඩියෝ සම්ප්‍රේෂණය කරා ගෑනු කෙනෙක් උදව් ඉල්ලුවා කියලා. ග්‍රෙග්නේ එකට උත්තර දුන්නේ අන්න ඒ විදිහට මේ කට්ටියට ඇහිලා තියෙන්නේ සැලී මේ නැවේ ඉඳන් උදව් ඉල්ලපු ඒ රේඩියෝ සම්ප්‍රේෂණයම තමයි. ග්‍රෙග් ඒ වෙලාවේදී කතා කරා නමුත් සැලී ඒකට උත්තර දෙන්න මෙතන හිටියේ නැහැ. ජෙස් එන නිසා එයා මෙතනින් පැනගත්තා. පස්සේ ජෙස් මෙතනට එනවා එයාට ග්‍රෙග් කතා කරන සද්දේ ඇහෙනවා. ඊට පස්සේ ජෙස් 1 මෙතනට ගිහින් ග්‍රෙග්ට කතා කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ වෙද්දි රේඩියෝ සම්ප්‍රේෂණය සම්පූර්ණයෙන් නතර වෙලා. ඉතින් මේ වෙලාවේදී ලේ පෙරාගෙන බොහොම අමාරුවෙන් සැලී බඩගාගෙන එකතැනකට යනවා. ජෙස් 1 උත් මෙතනට එනවා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් ද ජෙස් 1 මේ වෙලාවේදී දකින්නේ මොකක්ද කියලා. ලේ පෙරාගෙන මෙතනට ගියපු සැලීට අමතරව තවත් සැලීලා 100 ගාණක් මෙතන මැරලා වැටලා ඉන්නවා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙන්න ඇතිනේ මේ කතාව දැන් 100 පාරකට වඩා එක දිගට වෙලා තිනවා. සැලී කලින් වතාව වගේම ආපහු මෙතනට ඇවිල්ලා තිනවා. කලින් වතාවේ ආපු සැලීල නම් මේ වෙද්දි මැරලා ඉවරයි. දැන් ලේ පෙරාගෙන ඉන්න සැලී ළඟට ගිහින් ජෙස් කියනවා මේ හැම දෙයක්ම කරන්නේ මම නෙමෙයි. ඔයාව ආපහු ඊළඟ වතාවේ මම බේර ගන්නම් කියලා. ඊට පස්සේ සැලී මෙතනදී මැරෙනවා. ඉතින් මේ අතරතුරේදී ජෙස් 1 දකින්න පහළ තට්ටුවේ ඉඳන් ජෙස් 2 සහ කිලර් ජෙස් අතර ෆයිට් එකක් යනවා. අන්න එතනදී ජෙස් 2 තමන්ගේ අතේ තියෙන පොරවෙන් කිලර් ජෙස්ට පහර දීලා කිලර් ජෙස්ව එහෙම ඇදලා දානවා මුහුදට. ඉතින් මේ වෙලාවේදී ජෙස් 1 ආපහු දෙයක් දකින්නවා. ඒ දේ තමයි ආපහු අලුත් ජෙස් කෙනෙක් විතරක් නෙමෙයි ජෙස් ඇතුළු ග්‍රෙග්, වික්ටර්, සැලී සහ ඩවුනි අර උඩු යටිකුරු වුණු බෝට්ටුවේ ඉඳන් ආපහු මේ නැව පැත්තට එනවා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති ආපහු මේක රිපීට් වෙන්න යන්නේ. අපි බලමු දැන් මේක රිපීට් වෙද්දී මොන ආකාරයට මේ රිපීට් එක වෙනස් වෙයිද කියලා. අන්න ඒක දැක්කට පස්සේ ජෙස් 1ට තේරෙනවා මේ නැවේ දැනටමත් ඉන්න සෙට් එක මැරුණාට පස්සේ ආපහු Taman ඇතුළු මේ සෙට් එකක්ම නැවට ගොඩ වෙනවා කියලා. ඉතින් මේ වෙලාවේදී ජෙස් 1 ආපහු යනවා මේ නැව පැත්තට. ඉතින් මේ වෙලාවේදී ජෙස් 1 දකින්නවා කලින් වතාව වගේම ඒ කියන්නේ ජෙස් 2 වික්ටර්ට පැහැදිලි කරන්න උත්සාහ කරනවා මෙතන ඇත්තට මොකක්ද වෙන්නේ කියලා. නමුත් කලින් වතාව වගේම තමයි ජෙස් 2 අතින් වික්ටර්ගේ ඔළුව මෙතනදී තුවාල වෙනවා. ඊට පස්සේ ජෙස් 1 යනවා ආපහු රූම් නම්බර් 237 වලට. එතන ඩවුනි මැරලා ඉන්නවා ජෙස් 1 දකින්නවා. ඉතින් මේ වෙලාවේදී මේ රූම් එකේ වොෂ් රූම් එක ඇතුලේ ග්ලාස් එකේ අර වෝනින් එක ලියලා නැහැ. එහෙමත් නැත්නම් අර ගෝ ටු ද තියටර් කියන එක ලියලා නැහැ. ඉතින් මේ වෙලාවේදී ඇත්තටම ජෙස් 1ට තේරලා තියෙන්නේ Taman මොකක්ද කරන්න ඕනේ කියලා. අන්න ඒක නිසා ජෙස් 1 මෙතන ලේ වලින් මේ ග්ලාස් එකේ ලියනවා ගෝ ටු ද තියටර් කියලා. ඊට පස්සේ ජෙස් 1 මේ ඩවුනිගේ බොඩි එක අරගෙන ගිහින් දානවා මුහුදට. දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ කලින් වතාවේදී ඩවුනිගේ බොඩි එකක්
තිබුණනේ මොහොදේ අන්න ඒ ඩවුන් එකේ බොඩි එකක් දාලා තියෙන්නේ ජෙස් කෙනෙක්ම තමයි ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා ජෙස් 1 යනවා තියටරේකට මේ වෙද්දි කලින් සෙට් එකේ මැරුණු ග්‍රෙග් ඉන්නවා තවමත් මේ තියටරේක ඇතුලේ අන්න ඒක නිසා ජෙස් 1 මේ වෙලාවේදී ග්‍රෙග්ගේ ඒ බොඩි එක සම්පූර්ණයෙන් එතනින් අයින් කරනවා ඊට පස්සේ ජෙස් 1 ආපහු යද්දි එයාට හම්බෙනවා සැලී සහ ඩවුනි මේ වෙලාවේදී ජෙස් 1 සැලී සහ ඩවුනිට කියනවා उड़ीदन කිලර්ජස් මරලා එයා මොහොතට දැම්මා ඔන්න දැන් මේ නැවේ ඉන්න අලුත් කිලර්ජස් බවට පත් වෙන්නේ ජෙස් 1ම තමයි මම නමුත් ජෙස් 1 කියලාම හඳුන්වන්න. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වනවා ජෙස් 1 දැන් කිලර්ජස් බවට පත් වෙලා මේ නැවේ ඉන්න හැම කෙනෙක්ම මරන්න තමයි යන්නේ. ඉතින් මේ වෙලාවේදී ජෙස් 1 යන්නේ තියටර් එකෙන් උඩින් තියෙන තට්ටුවට. අන්න එතනට යද්දී ග්‍රෙග් ඉඳලා තියෙන්නේ ඒ තට්ටුවේ. ඉතින් මේ වෙලාවේදී ජෙස් 1 වෙස් මූණකුත් දාගෙන දැන් ග්‍රෙග්ට වෙඩි තියන්න හදනේ. නමුත් මේ වෙලාවේදී ග්‍රෙග් බය වෙනවා. නමුත් මේ වෙලාවේදී ග්‍රෙග් දකිනවා තමම මරන්න හදන මේ කෙනාගේ සපත්තු දෙක. ඒ සපත්තු දෙකෙන් මේ වෙලාවේදී ග්‍රෙග් හරියට අඳුන ගන්නවා මේ ඉන්නේ ජෙස් තමයි කියලා. නමුත් මේ වෙලාවේදී ජෙස් ක්‍රෙක්ට කියනවා මේ හැම දෙයක්ම ආය ආය සිද්ධ වෙනවා. මේ නැවේ ඉන්න හැම කෙනෙක්ව මරලා දැම්මට පස්සේ ආපහු අපි වගේම සෙට් එකක් නැවට එනවා. නමුත් මේ වතාවේදී නැවේ ඉන්න හැම කෙනෙක්ව මරලා ආපහු මේ නැවට කාටවත් ගොඩ වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. මම මේ ලූප් එක සම්පූර්ණයෙන් නතර කරලා දානවා කියලා. ක්‍රෙක්ට හිතා ගන්නත් බෑ. ඒක හිතන්නත් කලින් මේ වෙලාවේදී ජෙස් 1 ක්‍රෙක්ට වෙඩි තියලා එතනින් පහළට තල්ලු කරලා දානවා. ඉතින් ඊට පස්සේ තමයි සැලී සහ ඩවුනි මෙතනට එන්නේ. ඉතින් මේ වෙලාවේදී කිලර් ජෙස් බවට පත් වුණ ජෙස් වන් පහල ඉන්න සැලී සහ ඩවුනට වෙඩි තිනවා ඒ අතරතුරේදී මේ නැවට අලුතෙන් ගොඩ වුණ ජෙස් එනවා මෙතනට කලින් වතාව වගේ තමයි මේ අලුත් ජෙස් මෙතනින් පැන ගන්නවා ඊට පස්සේ ජෙස් 1 එහෙම නැත්නම් මේ කිලර් ජෙස් එනවා Taman වගේ ඉන්න මේ ජෙස් 2ව මරලා දාන අදහසින් ඉතින් ඔයාලට මතක ඇතිනි ජෙස් 1ට පහර දෙන්නත් මේ කිලර් ජෙස් ආවනේ අන්න එතන උන සිද්ධියම තමයි ආපහු මෙතනදී සිද්ධ වෙන්නේ ජෙස් 1 කිලර් ජෙස් වගේ ඇඳගෙන දැන් යනවා Taman වගේ ඉන්න ජෙස් 2ව මරලා දාන්න නමුත් ජෙස් 2 එතනින් පැනගෙන පොරවක් අරගෙන කිලර් ජෙස්ට පහර දෙනවා එහෙම නැත්නම් ජෙස් 1 පහර දෙනවා. ඒත් එක්කම ජෙස් 1 මේ නැවෙන් පහලට වැටෙනවා කලින් වතාව වගේම තමයි. එතනින් පස්සේ මේ නැවේ ඉතුරු වෙන්නේ ජෙස් 2 සහ අලුතෙන් බැහැපු සෙට් එකේ අලුත් ජෙස්. කොහොම නමුත් මේ වෙලාවදී අපිට ફોકસ කරන්නේ මේ නැවෙන් වැටෙන ජෙස් 1ව. නැවෙන් වැටෙන ජෙස් 1ට ටික වෙලාවක් යද්දී සිහිය එනවා. එයා ඉන්නේ ගොඩ බිමක. එයා දකිනවා Taman කිලර් ජෙස් වගේ ඇඳගෙන හිටපු ඇඳුමක් දැන් ගැලවිලා පැත්තක දැන් මේ මොහොතේ පාවි පාවි තියෙනවා. ඉතින් මේ වෙලාවදී ජෙස් 1 නැගිටලා අවට වටපිටාව බලද්දී දකිනවා එයා මේ ගෙවල් ළඟම තමයි ඉන්නේ කියලා. ඊට පස්සේ ජෙස් 1 පයින්ම දුවගෙන යනවා Tamanගේ ගෙදරට. ඉතින් ජෙස් 1 ගෙදරට ගියාට පස්සේ දකින්නවා Taman වගේම ජෙස් කෙනෙක් මේ ගෙදර ඉන්නවා ඒ විතරක් නෙමෙයි ටොමිත් මේ ගෙදර ඉන්නවා ඉතින් මේ වෙලාවේදී ඔන්න ජෙස් 1ට තේරෙනවා එයා බොහොම දරුණු ආකාරයට තමයි ටොමිට සලකලා තියෙන්නේ ටොමි කියන්නේ මන්දබුද්ධික දරුවෙක්නේ එයා කරන සුළුසුළු වැරදි වලට ජෙස් සෑහෙන තරහ අරගෙන ඒ දරුවට බැනලා තිනවා අන්න ඒක දැන් පිට ඉඳන් බලාගෙන ඉන්න ජෙස් 1ට හොඳින්ම තේරෙනවා ජෙස් 1ට තේරෙනවා Taman මේ දරුවගේ අම්මා විදියට සෑහෙන වැරද්දක් කරන්නේ කියලා ඉතින් මේ වෙලාවේදී ජෙස් 1ට තරහ යනවා මේ ගෙදර ඇතුලේ ඉන්න ජෙස් එක්ක ඊට පස්සේ ඔන්න ජෙස් 1 මේ ගෙදර ඩෝබෙල් එක ගහලා හැංගෙනවා. ඒ කියන්නේ ඔයාලට දැන් තේරෙනවා තියෙන ෆිල්ම් එක පටන් ගද්දිත් මම කිව්වා ජෙස් මේ ගෙදර ඉද්දි කවුද ඩෝබෙල් එක ගහන සද්දේ ඇහුණා කියලා. ඇත්තටම ඒ ඩෝබෙල් එක ගහලා තියෙන්නේ ජෙස් කෙනෙක්ම තමයි. ඉතින් දැන් ජෙස් 1 බොහොම තරහින් ඉන්නේ ගෙදර ඇතුලේ ඉන්න ජෙස් එක්ක. ඊට පස්සේ ජෙස් 1 මේ ගෙදර ළඟ තියෙන මඩුවක් ඇතුළට ගිහින් ගේනවා මිටියා. ඊට පස්සේ ජෙස් 1 මේ ගෙදර ඇතුළට ගිහින් මේ දරුවට බැන බැන ඉන්න නපුරු ජෙස්ව එහෙම්ම මරලා දානවා මේ මිටියෙන් ගහලා. ඉතින් මෙතනට මේ වෙලාවේදී එනවා ටොමි. ටොමි මේක දකිනවා. ඊට පස්සේ ජෙස් 1 ටොමිව බදාගෙන කියනවා පුතේ ඔයා දැක්කේ නපුරු හිණියක් කියලා හිතාගන්න ඒක ඔළුවේ තියාගන්න එපා කියලා. ඉතින් මේ වෙලාවදී ජෙස් 1 උත්සාහ කරන්නේ දැන් එයා මරලා දාපු මේ ගෙදර ඇතුලේ හිටපු ජෙස්ගේ බොඩි එක සම්පූර්ණයෙන් ගෙදරින් අයින් කරන්න. දැන් ජෙස් 1 ගේ කරේ එයාගේ මාළය නැහැ. ඔයාලට මතක ඇති ඒ මාළය අර නැවේ පහළ තට්ටුවට වැටුණා. ඉතින් මේ වෙලාවේදී ජෙස් 1 මේ එයා මරලා දාපු ජෙස්ගේ කරේ තියෙන මාළය එයාම දා ගන්නවා. ඊට පස්සේ ජෙස් 1 මේ මරලා දාපු ජෙස්ගේ බොඩි එක එහෙම බෑග් එකකට දාගෙන දා ගන්නවා එයාගේ කාර් එකට. දැන් ජෙස් 1 උත්සාහ කරන්නේ මේ බොඩි එක කොහට හරි ගිහින් හංගලා දාන්න. ජෙස් 1 තනියම නෙමෙයි යන්නේ පුතාවත් දා ගන්නවා. ඉතින් යන ගමන් ඉන්න අතරතුරේදී ජෙස් 1 පුතාට කියනවා පුතේ ඔයා කරන වැරදි වලට මම ආපහු ඔයාට බනින්නේ නැහැ. මම ඔයාට ගොඩක් ආදරේ කියලා. ඉතින් මෙහෙම කතා කර කර යද්දී හිටි හැටියෙම කුරුල්ලෙක් ඇවිල්ලා වදිනවා මේ යන කාර් එකේ ස්ක්‍රීන් එකේ. ඊට පස්සේ ජෙස් 1 වාහනය නතර කරලා ඒ මැරුණු කුරුල්ලව අරගෙන ගිහින්
ගිහින් මෙතනින් දානවා පහලට. ඉතින් එහෙම මේ කුරුල්ලා පහලට දාද්දි ජෙස්වන් දකින්නවා එහෙම දාපු කුරුල්ලෝ සිය ගණනකටත් වඩා මෙතන ඉන්නවා කියලා. ඉතින් ඒක දැක්කට පස්සේ ජෙස්වන්ට තේරෙනවා තවමත් මේ ලූප් එක ඉවර වෙලා නැහැ. එයා කලින් වතාවකදීත් මේ වගේම කුරුල්ලෙක් ඇවිල්ලා මෙතනින් පහලට දාලා තිනවා කියලා මෙතන ෆිල්ම් එක බලන ඔයාලටත් තේරෙනවා ඇති. ඊට පස්සේ ඔන්න ජෙස්වන් ආපහු ටොමී එක්ක වාහනේ නැගලා යන ගමන් ඉන්න අතරතුරේදී හදිස්සියම මේ වාහනේ ඇක්සිඩන්ට් වෙනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා ජෙස්වන් මරලා දාපු අර ගෙදර ඇතුලේ හිටපු ජෙස්ගේ බොඩි එක දැන් කාර් එකෙන් එළියට විසි වෙලා තිනවා. ඒ විතරක් නෙමෙයි මේ ඇක්සිඩන්ට් එක නිසා ටොමීත් මැරලා. නමුත් මේ වාහනේ ඩ්‍රයිව් කරගෙන ආපු ජෙස්වන් මේ ඇක්සිඩන්ට් වුණ වාහනේ එළියේ ඉන්නවා කිසිම කරදරයක් නැතුව. එයාට කිසිම සීරීමක්වත් වෙලා නැහැ. ඉතින් මේ අතරතුරේදී ඩ්‍රයිවර් කෙනෙක් ඇවිල්ලා ජෙස්වන්ට කතා කරනවා. මේ ඩ්‍රයිවර් ජෙස්වන්ට කියනවා ඔබතුමිය කොහරි යනවද කියලා. ඉතින් මේ වෙලාවේදී ජෙස්වන් අහනවා මේ ඩ්‍රයිවර්ගෙන් ඔයා කවුද කියලා. ඊට පස්සේ මේ ඩ්‍රයිවර් කියනවා මම නිකන් රියදුරෙක් කියලා. ඊට පස්සේ මේ ඩ්‍රයිවර් කියනවා ටොමී දිහා බලලා ඒ ළමයා මේ වෙද්දි මැරලා ඉවරයි ආපහු එයාව ගෙන්න ගන්න උත්සාහ කරලා තේරුමක් නැහැ කියලා. ඊට පස්සේ ආපහු මේ ඩ්‍රයිවර් ජෙස්ගෙන් අහනවා ඔබතුමිය කොහරි යනවද කියලා. ඊට පස්සේ ජෙස්වන් නගිනවා මේ ටැක්සි එකට මේ ඩ්‍රයිවර් එක්කම. ඊට පස්සේ ජෙස්වන් කියනවා මාව වරායට එක්කගෙන යන්න කියලා. ඒකෙන් දැන් ඔයාලට තේරෙනවා ඇති ජෙස්වන් ආපහු උත්සාහ කරන්නේ තමන්ගේ පිරිසත් එක්ක ආපහු අර සවාරිය ගිහින් බෝට්ටුව පෙරළුණාට පස්සේ නැවට නැගලා ආපහු ඒ ලූප් එක ක්‍රියාත්මක කරවන්න. ඉතින් ජෙස්ව වරායට ඇරලුවාට පස්සේ මේ ඩ්‍රයිවර් කියනවා ඔබතුමිය ආපහු එනකම් මම මීටරේ ඔන් එකේ තියාගන්නම් කියලා. ඊට පස්සේ මේ ඩ්‍රයිවර් අහනවා ආපහු ජෙස්ගෙන් ඔයා ආපහු එනව නේද කියලා. ඉතින් මේ වෙලාවේදී ජෙස්වන් කියනවා මම ඔයාට පොරොන්දු වෙනවා මම ආපහු අනිවාර්යෙන් එනවා කියලා. ඊට පස්සේ ඔන්න ජෙස්වන් වරායට යනවා. එතනදී වික්ටර් හම්බෙනවා. වික්ටර් මේ වෙලාවේදී ජෙස්වන්ගෙන් අහනවා ඔයාගේ පුතා එක්කන් ආවේ නැද්ද කියලා. අන්න ඒ වෙලාවේදී ජෙස්වන් ටිකක් කන්ෆියුස් වෙනවා. ඒකට හේතුව තමයි ටොමී මේ වෙද්දි මැරිලානේ. අන්න ඒක නිසා තමයි ජෙස්වන් ටිකක් කල්පනා කරලා කියන්නේ මගේ පුතා මේ වෙද්දි ඉන්නේ ස්කෝලේ කියලා. ඊට පස්සේ කලින් වගේම ජෙස්වන් මේ තමන්ගේ පිරිසත් එක්ක ආපහු මේ බෝට්ටු සවාරිය පිටත් වෙනවා. ඔන්න ඔහොම තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවරුනේ. ඉතින් මේ ෆිල්ම් එක පුරාවටම ප්‍රශ්න ගොඩක් ඔයාලගේ හිතේ ඇති. ඔන්න ඒක නිසා බොහොම අවධානයෙන් අහගෙන ඉන්න සම්පූර්ණ ෆිල්ම් එකේම ඇත්තර මොකක්ද උනේ කියලා මම දැන් පැහැදිලි කරන්න හදන්නේ. මේක මම කොටස් දෙකකින් කරන්නම්. මුලින්ම මම මේ ෆිල්ම් එකේ තියෙන ටයිම් ලූප් සම්බන්ධයෙන් ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම්. ඊට පස්සේ මම මේ ෆිල්ම් එකේ ඇත්තර මොකක්ද වෙලා තියෙන්නේ කියලා ඉක්මනටම පැහැදිලි කරන්නම්. ඔන්න දැන් මම පැහැදිලි කරන්න හදන්නේ මේ ෆිල්ම් එක පළවෙනි වතාවට බලන කෙනෙක්ට මේ ෆිල්ම් එක ඇතුලේ පේන කාලරාමු. එහෙම නැත්නම් ටයිම් ලූප්ස් මොනවද කියලා. මේ ෆිල්ම් එක පළවෙනි වතාවට බලන කෙනෙක් විදිහට මම එක විශේෂ කරලා කිව්වේ ඒකට හේතුව තමයි මේ ෆිල්ම් එක එකපාරක් බලලා මම මේ කියන එක්ස්ප්ලනේෂන්ස් දෙකක් ඇහුවට පස්සේ දෙවෙනි පාරක් ෆිල්ම් එක බලන කෙනෙක්ට අමුතුම ආකාරයේ අත්දැකීමක් තමයි මේ ෆිල්ම් එකෙන් ලැබෙන්නේ. අනිවාර්යෙන් මේ එක්ස්ප්ලනේෂන් දෙක ඇහුවට පස්සේ ඔයාලා මේ ෆිල්ම් එක දෙවෙනි වතාවටත් බලනවා කියලා මම විශ්වාස කරනවා. හරියනම් බලමු මේ ටයිම් ලූප්ස් මොනවද කියලා. පළවෙනි ටයිම් ලූප් එකේදී ජෙස් බෝට්ටු සවාරියක් යනවා එයාගේ යාළුවොත් එක්ක. හදිස්සියේම මුහුද අතරමැද ඇතිවෙන කුණාට වගේ දෙයක් නිසා එයාලා යන බෝට්ටුව පෙරලෙනවා. ඊට පස්සේ නැවක් එතනට එනවා. ඒ නැවට නැග්ගට පස්සේ හඳුනා නොගත් ඝාතකයෙක් විසින් මේ හැමෝම මරන්න පටන් ගන්නවා. ජෙස් විතරක් බේරෙනවා. අන්න ඒක තමයි පළවෙනි ටයිම් ලූප් එක. දෙවෙනි ටයිම් ලූප් එකේදී ජෙස් දකිනවා ආපහු එයා ඇතුළු යාළුවන් පිරිස මේ නැවට ගොඩ වෙනවා. අන්න එතනදී ජෙස් උත්සාහ කරන්නේ තමන්ගේ මිත්‍රයන්ව බේරගන්න. නමුත් මෙතනදී ටයිම් ලූප් එක වෙනස් වෙලා ජෙස් ඝාතකයව මරනවා. එහෙම නැත්නම් ඒ ඝාතකයව නැවෙන් පහලට තල්ලු කරලා දානවා. හැබැයි ආපහු කලින් දේම සිද්ධ වෙනවා. එතකොට ජෙස් පරක්කු වැඩි. මෙතනදී එක විශේෂ දෙයක් වෙනවා. ඒක තමයි ජෙස් අතින් වික්ටර් ඝාතනය වෙනවා. අන්න ඕක තමයි දෙවෙනි ටයිම් ලූප් එක. තුන්වෙනි ටයිම් ලූප් එකේදී ජෙස් තේරුම් ගන්නවා හැමෝම වේර ගන්න ඕන නම් අනිවාර්යෙන් Taman ඇතුළු ඒ පිරිස ආපහු නැවට නගින එක නවත්තන්න ඕනේ කියලා. ඒ විතරක් නෙමෙයි ජෙස් මේ වෙදි තේරුම් අරගෙන තියෙන්නේ නැවේ ඉන්න හැමෝම මරලා දැම්මට පස්සේ තමයි ආපහු අලුතෙන් සෙට් එකක් නැවට නගින්නේ කියලා. අන්න ඒක නිසා ජෙස් තීරණය කරනවා නැවේ දැනටමත් තියෙන තමන්ගේ යාළුවන් ටික මරලා දාන්න. අන්න එතනදී ජෙස් තේරුම් ගන්නවා තමන්ම තමයි ඝාතකය කියලා. ඒත් මෙතනදී ජෙස් අසාර්ථක වෙනවා. කිලර් ජෙස් බවට පත් වුණ ජෙස් 1 මෙතනදී ජෙස් 2 ගේ අතින් පහර කාලා නැවෙන් පහලට වැටෙනවා. එතනින් ජෙස් 1 බේරෙනවා. ජෙස් 1 ඊට පස්සේ ගෙදර යනවා. ජෙස් 1 ගෙදර ගියාට පස්සේ තේරුම් ගන්නවා එයා බෝට්ටු සවාරිය යන්න කලින් කාලයකට තමයි ආපහු එයා ගමන් කරලා තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී ජෙස් 1 දැනටමත් ගෙදර ඉන්න දරුවට කරදර කරන ජෙස්ව මරලා දාලා ඒ බොඩි එකත් අරගෙන දරුවත් අරගෙන යන අතරතුරේදී ඇක්සිඩන්ට් එකක් වෙලා දරුවත් මැරෙනවා. ඊට පස්සේ ජෙස් දෙයක්ම අමතක කරලා දාලා වගේ ආපහු මේ බෝට්ටු සවාරියට යන්න පිටත් වෙනවා. අන්න ඒක තමයි 3 ටයිම් ලූප් එක. ඇත්තට මේ ෆිල්ම් එකේ මුලින්ම පේන්නේ මේ ටයිම් ලූප්ස් 3 විතරයි. ඉතින් මෙහෙම ටයිම් ලූප්ස් 3ක් විතරක් තිබුණා නම් සැලී මැරලා වැටලා හිටපු තැන සැලීලා ගොඩක් හිටියේ කොහොමද? ජෙස්ගේ මාලේ වැටලා තිබුණ තැන මාලා ගොඩක් තිබුණේ කොහොමද? ඒ විතරක් නෙමෙයි if they boat kill them all කියලා ලියලා තිබුණ තැන කොල කෑලි
පැහැදිලි ගොඩක් තිබුණේ කොහොමද? අන්න ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම මේ ටයිම් ලූප් තුන ඇතුළත්ව තවත් මේන් ටයිම් ලූප් එකක් තිබිලා තියෙනවා. තුන්වෙනි ටයිම් ලූප් එකට අනුව ජෙස් බේරිලා ගියාට එයාට තේරෙනවා ඇත්තටම එයා මේ මේන් ටයිම් ලූප් එකෙන් බේරිලා ගිහින් නැහැ කියලා. ඔයාලට මතක ඇති ඇක්සිඩන්ට් එක වෙන්න ටික වෙලාවකට කලින් කුරුල්ලෙක් ඇවිල්ලා මේ කාර් එකේ වදිනවා. ඊට පස්සේ ජෙස් ඒ කුරුල්ලව විසි කරන්න යනවා. අන්න එතකොට ජෙස් දකිනවා මේ කුරුල්ල විතරක් නෙමෙයි තවත් කුරුල්ලන් ගොඩක් එතන වැටලා ඉන්නවා කියලා. අන්න එතනදී ජෙස් තේරුම් ගන්නවා තමන් තවමත් මේ ටයිම් ලූප් එකේ ඇතුලේ හිර වෙලා තමයි ඉන්නේ කියලා. ඉතින් මේ ඇක්සිඩන්ට් එකේදී ජෙස් වන්ට කිසිම දෙයක් වෙන්නේ නැතුව එයා බේරුණා. අන්න එහෙම ජෙස් බේරුනේ කොහොමද කියලා මේ ෆිල්ම් එකේ ඇත්තට මොකක්ද උනේ කියන එක්ස්ප්ලනේෂන් කොටසෙදී මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ එතනට ඩ්‍රයිවර් කෙනෙක් එනවා. ඉතින් මේ ඩ්‍රයිවර් කියනවා දැන් දුක් වුණාට තේරුමක් නැහැ. දරුවා මැරිලා ඉවරයි. එයාව බේරගන්න කොහොමත් බෑ කියලා. ඉතින් මෙතනින් පස්සේ ජෙස් ආපහු තීරණය කරනවා නැවට ගිහින් කලින් උන දේවල්ම උනොත් එහෙම තමන්ගේ දරුවාව බේරගන්න අවස්ථාවක් තමන්ට ලැබෙයි කියලා. අන්න එතනදී ඔයාලට තේරෙනවා ඇති ජෙස් මුලින්දම්ම මේ දේවල් දැනගෙන ඉඳලා තිනවා. ඔයාලට මතක ඇති ජෙස් වරායට ගියපු ගාවම ග්‍රෙග්ව බදාගෙන එයාට සමා වෙන්න කියලා කිව්වා. ඒකට හේතුව තමයි ජෙස් මේ වෙද්දි දන්නවා ආපහු බෝට්ටු සවාරිය යනවා. බෝට්ටුව පෙරලෙනවා. ඊට පස්සේ නැවට නගිනවා. අන්න එතනදී ජෙස්ට ග්‍රෙග් ඇතුළු හැම කෙනෙක්ම මරලා දාන්න සිද්ධ වෙනවා. අන්න එහෙම ග්‍රෙග්ව මරලා දාන්න වෙන බව ජෙස් මුලින්ම දැනගෙන හිටපු නිසා තමයි මේ අවස්ථාවේදී ජෙස් ග්‍රෙග්ගෙන් සමා වෙඳලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ජෙස් බෝට් එකට නැග්ගට පස්සේ එයා සෑහෙන අවුලෙන් හිටියේ. එහෙම ජෙස් අවුලෙන් ඉන්න හේතුව තමයි ජෙස්ගේ හිතේ මේ වෙද්දි තියෙන වරදකාරී හැඟීම. ඉතින් බෝට් එකට නැග්ගට පස්සේ ඔයාලට මතක ඇති ජෙස් ලොකු නිින්දක් දැම්මා. ඒකට හේතුව තමයි මේ ටයිම් ලූප් තුන යන අතරතුරේදී ජෙස්ට විවේකයක් ආකාරයෙන් ලැබෙන්නේ මේ බෝට් එකට නැග්ගට පස්සේ තියෙන පැය කිහිපය විතරයි. අන්න ඒක නිසා තමයි ජෙස් බෝට් එකට නැගපු ගාම පැය ගාණක් නිදාගන්නේ. මේ බෝට්ටු සවාරේ යන අතරතුරේදීත් ඊළඟට වෙන්න යන හැම දෙයක්ම ජෙස් දැනගෙන හිටියා කියන්න මම සාධක කිහිපයක් ඔයාලට ඉදිරිපත් කරන්නම්. ඔයාලට මතක ඇති මේ නැව එන තැනේදී මුලින්ම ඒ නැව දිහා හැරලා බැලුවේ ජෙස්. මොකද ඒ වෙලාව වෙද්දි ජෙස් හොඳින්ම දන්නවා තව ටික වෙලාවකින් මෙන්න මේ පැත්තෙන් ඒ නැව එනවා කියලා. ඒ විතරක් නෙමෙයි මේ නැව දැක්කට පස්සේ ජෙස් හැර අනිත් හැම කෙනෙක්ම කෑ ගහලා උදව්විල්ලුවා. නමුත් ජෙස් එහෙම උදව්විල්ලුවේ නැහැ. ඒකට හේතුව තමයි ජෙස් ඒ වෙද්දි දන්නවා මේ නැවට නැග්ගට පස්සේ තමන්ට මේ හැම කෙනෙක්ම ඊට පස්සේ මරන්න සිද්ධ වෙනවා කියලා. මෙතනදී තව විශේෂ දෙයක් සඳහන් කරන්න ඕනේ. පළවෙනි ටයිම් ලූප් එකේදී ජෙස්ගේ බෙල්ල මිරිකන්න වික්ටර් එනවනේ. අන්න එතනදී ජෙස් එයාගේ ජීවිතේ බේරගන්න ඕන නිසා කෙලින්ම වික්ටර්ගේ ඔළුව පිටිපස්සේ තියෙන ඒ ඩැමේජ් එක උන තැන හොයනවා. අන්න එතනදීත් අපිට තේරෙනවා ඇත්තම මේ සිද්ධ වෙන හැම දෙයක්ම ජෙස් දැනගෙන හිටියා කියලා. අනිත් විශේෂම දේ තමයි මේ ටයිම් ලූප් තුන හරියටම ක්‍රියාත්මක කරවන්න ජෙස් වගේ 3 දෙනෙක් මේ නැවේ ඉන්නම ඕනේ. ඔයාලට මතක ඇති ජෙස් අර 237 කාමරයට යද්දි එතන ග්ලාස් එකක් තිබුණා. ඒ ග්ලාස් එක හරහා ඒ වෙලාවේදී ජෙස් වගේ ප්‍රතිබිම්බ තුනක් අපිට පෙන්වුම් කරා. අන්න එතනදී අපිට සංකේතාත්මකව පෙන්වලා දීලා තියෙනවා මේ ටයිම් ලූප් තුනේදී ජෙස් වගේ 3 දෙනෙක් අනිවාර්යයෙන් මේ නැව ඇතුලේ ඉන්නම ඕනේ තමයි කියලා. ඉතින් මේ 237 රූම් එකෙත් එක විශේෂත්වයක් තියෙනවා. 237 කියන්නේ ජෙස්ගේ ගෙදර අංකයම තමයි. ඒ විතරක් නෙමෙයි ඔයාලට මතක ඇති මේ නැවට නැග්ගට පස්සේ වික්ටර් ග්‍රෙග්ගෙන් වෙලාව ඇහුවා. අන්න එතකොට ග්‍රෙග් වෙලාව විදියට කිව්වේ 11 මාරයි කියලා. ඒ කියන්නේ එයාලා පිටත් වෙලා හරියටම පැය 3යි. ඒත් ජෙස්ගේ අතේ වොච් එකේ සහ නැවේ තියෙන ඔර්ලෝසුවේ වෙලාව හරියටම 8:17යි. අන්න ඒ 8:17 කියන විශේෂ වෙලාව ගැන මේ ෆිල්ම් එකේ ඇත්තර මොකක්ද උනේ කියන එක්ස්ප්ලනේෂන් කොටසෙදි මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපි බලමු මේ ටයිම් ලූප්ස් තුන මේන් ටයිම් ලූප් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. සිද්ධ වෙන්න ඕන දේ ඔයාලා දන්නවනේ. ජෙස් නැවෙන් වැටෙන්න ඕනේ. ඊට පස්සේ ජෙස් ගිහින් ටොම්ගේ ජීවිතේ බේරගන්න ඕනේ. ඒ කියන්නේ සිද්ධ උන ටික ආපහු සිද්ධ වෙන්න ඕනනේ. පළවෙනි ටයිම් ලූප් එකේදී වෙන්නේ ජෙස් ඇතුළු කට්ටිය නැවට නගිනවා. ඒ වගේම ජෙස් කෙනෙක්ව දැක්කයි කියපු නිසා කට්ටිය බිදිලා යනවා. ඊට පස්සේ වික්ටර් තනි වෙනවා. ජෙස් සහ ග්‍රෙග් 237 කාමරයේදී තියටර් එකට යන්න කියලා ලේවලින් ලියලා තියෙන දේ දකිනවා. ඩවුනි සහ සැලීව ඝාතනය කරලා නැවේ ඔක්කොම මරන්න ඕනේ කියලා කිලර් ජෙස් නැවෙන් පහලට වැටෙනවා. ඉතින් මේ පළවෙනි ටයිම් ලූප් එකේ තියෙන දේවල් ඒ විදිහට වෙන්න නම් දෙවෙනි ටයිම් ලූප් එකකුත් තියෙන්නම ඕනේ. ඔයාලට මතක ඇති ජෙස් වික්ටර්ව පිටිපසට තල්ලු කරානේ. ඒක ඕනකමින් බැලුවොත් අපිට ඇත්තරම් බලා ගන්න පුළුවන් ජෙස් ඇත්තරම ඒ වෙලාවේ හිතලම තමයි වික්ටර්ව පිටිපසට තල්ලු කරලා දාලා තියෙන්නේ වික්ටර් මැරෙන විදිහට. තුන්වෙනි ටයිම් ලූප් එකේ තියෙන වැදගත්ම දේ තමයි ඝාතකෙක් නිර්මාණය වෙලා හැමෝම මරලා දාන එක වගේම නැවෙන් පහලට හරිම වෙලාවෙදි වැටෙන එක. මේ තුන්වෙනි ටයිම් ලූප් එකේදී කිලර් ජෙස් බවට පත් වුණ ජෙස් 1 විසින් ජෙස් 2ව මරන්න උත්සාහ කරනවානේ. අන්න ඒ වෙලාවේදී කිලර් ජෙස් එහෙම නැත්තම් ජෙස් 1 ඇත්තරම ඒ වෙලාවේදී ජෙස් 2ව මරන්න නෙවෙයි උත්සාහ කරන්නේ. එයා වෙපන් එක පහලට හරවනවා. අන්න එතකොට බිම් වැටලා ඉන්න ජෙස් 2 ඒ තුවක්කුව දෙපැත්තට හරවලා එතනින් බේරගන්නවා.
මොකද ඒ හැම දෙයක්ම ජෙස් 1 එහෙම නැත්නම් කිලර් ජෙස් ප්ලෑන් කරලා කරන දේවල්. එයාට අවශ්‍ය වෙන්නේ ජෙස් 2 ගේ අතින් පහර කාලා එයාට මේ නැවේ ඉන්න හැම කෙනෙක්ම මරන්න කියලා කෙලින්ම නැවෙන් පහලට වැටෙන එක. මොකද එහෙම ජෙස් 1 වැටුණාට පස්සේ තමයි ඉදිරියටත් මේ ටයිම් ලූප්ස් තුන ක්‍රියාත්මක වෙන්නේ සහ එයාට තමන්ගේ පුතාව බේරගන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඇත්තට මේ ටයිම් ලූප්ස් තුනේම හිටපු ජෙස්ලා 3 දෙනාම සිද්ධ වෙන්න ඕන දේවල් මොනවද සිද්ධ වෙන දේවල් මොනවද කියලා හොඳින්ම දැනගෙන හිටිය කියලා දැන් ඔයාලට තේරෙන්න ඇතිනේ. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති අනිත් අයට මේ දේවල් මතක නැත්තේ ඇයි කියලා. එයාලා කාලේ නැවත සැකසෙන්න කලින් මේ නැව ඇතුළෙම මැරෙනවා. නැවෙන් බේරලාවත් එයාලට යන්න හැකියාවක් වෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි එයාලා කිසිම දෙයක් දන්නේ නැත්තේ. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් ජස්ට් පුළුවන් නේ මේ හැම දෙයක්ම හැම දිනෙකටම කියලා කට්ටියත් එක්කම බේරගෙන මේ නැවෙන් යන්න. ඇත්තටම මෙහෙම කරන්න පුළුවන්. එහෙම වුණා නම් එහෙම මේ ටයිම් ලූප්ස් තුන විතරක් නෙමෙයි මේන් ටයිම් ලූප් එකක් වෙනස් වෙනවා. කවුරුත් කැමති වෙන්නේ නැහැ නේ ජස්ගේ පුතාගේ ජීවිතේ බේරගන්න ඕන නිසා නැවකට නැගලා ජස්ගේ මැරුම් කන්න. අන්න ඒක නිසා තමයි ජස් මේ කිසිම දෙයක් තමන්ගේ යාළුවන්ට කියන්නේ නැත්තේ. එහෙම කිව්වොත් එහෙම ජස් හොඳින්ම දන්නවා තමන්ගේ පුතාගේ ජීවිතේ බේරගන්න තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන් අවහිර වෙනවා කියලා. ඉතින් ඔයාලට දැන් ප්‍රශ්නයක් එනවා ඇති මේ ටයිම් ලූප් එක නවත්තන්නම බැරිද? ඉතින් මට හිතන අයිඩියාක මම මේ වෙලාවේ ඉදිරිපත් කරන්නම්. මේ ටයිම් ලූප් එක නවත්තන්න නම් ජස් ටොමීව ගෙදර තියාගෙන පරිස්සම් කරගෙන ගෙදරට වෙලාම ඉන්න ඕනේ මේ ටයිම් ලූප් එක සම්පූර්ණයෙන් ඉවර වෙලා යනකම්. නමුත් මේ ටයිම් ලූප්ස් තුන විතරක් නෙමෙයි මේන් ටයිම් ලූප් එකත් නිතර නිතර ක්‍රියාත්මක වෙලා තිනවා කියලා අපිට බැලූ බැලමට පේනවා. ඒ කියන්නේ මොනව කළත් සමහර විට ටොමී මැරෙනවා වෙන්නත් පුළුවන්. ගෙදර හිටියත් වෙන මොකක් හරි වෙලා ටොමී මැරිලා අලුත් ටයිම් ලූප්ස් තුනක් වගේම අලුත්ම මේන් ටයිම් ලූප් එකක් ක්‍රියාත්මක වෙනවද දන්නෙත් නැහෙනේ. අන්න ඒක නිසා මට නම් හිතෙන්නේ ජස් ටොමීව පරිස්සම් කරගෙන ගෙදර හිටියත් තේරුමක් වෙන්නේ නැහැ. වෙනත් ක්‍රමයකින් හරි ටොමී මැරිලා අනිවාර්යෙන් මේ ටයිම් ලූප්ස් තුන වගේම මේන් ටයිම් ලූප් එකක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ටයිම් ලූප් එක සම්පූර්ණයෙන් නතර කරලා දාන්න තවත් එක ක්‍රමයක් මට හිතෙනවා. ඒ ක්‍රමය තමයි අනිවාර්යෙන් ජස් තමන්ගේ පුතා ගැන තියෙන අදහස සම්පූර්ණයෙන් අයින් කරලා දාන්න ඕනේ. නමුත් අම්මා කෙනෙක්ට පුතෙක්ව එහෙම අයින් කරලා දාන්නත් බැහැනේ. අන්න ඒක නිසා ඒ ක්‍රමයක් එච්චරම සාර්ථක නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. දැන් මේ හැම දෙයක්ම දැනගෙන ආපහු ෆිල්ම් එක බලද්දි ඔයාලටම තේරෙනවා ඇති ෆිල්ම් එක ආපහු බැලුවත් කලින් ලැබුණු එක්ස්පීරියන්ස් එක නෙමෙයි ලැබෙන්නේ අලුත්ම සහ වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් තමයි ලැබෙන්නේ. ඔන්න දැන් මම කියන්න හදන්නේ මේ ෆිල්ම් එකේ ඇත්තර මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මතකනේ ඇක්සිඩන්ට් එක වුණ වෙලාවේදී බොඩි බෑග් එකක් ඇතුලේ හිටපු ජෙස්කි බොඩි එක එළියට ආවා. ටොමිත් මැරුණා. ඒ විතරක් නෙමෙයි ජෙස් 1 කිසිම තුවාලයක් නැතුව කොටින්ම කියනවනම් කිසිම සීරින් තුවාලයක්වත් නැතුව එයා ඒ වාහනයෙන් එළිය හිටියා. ඇත්තරම මෙතනින් තමයි මේ ටයිම් ලූප් එක පටන් ගන්නෙ. මෙතන ඇත්තරම ජෙස්ලා දෙන්නේක් නැහැ ඉන්නේ එක්කෙනයි. ඒ කෙනා මේ ඇක්සිඩන්ට් එකේදී මැරෙනවා. මේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මෙතනට ඩ්‍රයිවර් කෙනෙක් එනවා. ඇත්තටම ඒ ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි. එයා තමයි මරණයේ දේව දූතයා. එහෙමත් නැත්නම් රීපර් කෙනෙක්. යම් කිසි කෙනෙක් මැරුණාට පස්සේ ඊළඟ නැවතුමතෙක් අරගෙන යනකම් කෙනෙක් එනවා එයාව එක්කගෙන යන්න. අන්න ඒ කෙනා තමයි අපි රීපර් විදිහට හඳුන්වන්නේ. ඔයාලට මතකද මේ ටැක්සි ඩ්‍රයිවර් එහෙමත් නැත්නම් රීපර් කිව්වා ඔයා ආපහු එනවා නේද? ඔයා එනකම් ආපහු මම මීටරේ ඔන් කරලා තියන්නම් කියලා. අන්න එතනදී ජෙස් මේ මරණයේ දේව දූතයාට එහෙමත් නැත්නම් රීපර්ට පොරොන්දු වෙලා කියනවා අනිවාර්යෙන් මම එනවා කියලා. නමුත් ජෙස් ජීවත් වෙලා ඉන්න කාලේ තමන්ගේ මන්දබුද්ධික දරුවට හොඳින් සලකලා නැහැ. අන්න ඒක නිසා ජෙස් බොහොම කලකිරීමෙන් ඉන්නේ. එයා ජීවත් වෙලා ඉන්න කාලෙදී තමන්ගේ දරුවට හොඳින් සලක ගන්න බැරි වුණ එක ගැන. අන්න ඒක නිසා ජෙස් මෙතනදී රීපට පොරොන්දු වුණත් ආපහු එන්නම් කියලා ජෙස් කොහොම හරි උත්සාහ කරලා තිනවා මරණයෙන් පැනලා යන්න. අන්න ඒක නිසා මේ රීපර් ජෙස්ට දඬුවමක් දීලා තිනවා මේ ටයිම් ලූප්ස් තුන ඇතුලේ සදාකාලිකව හිර වෙලා ඉන්න. අන්න ඒක නිසා දැන් ඔයාලට තේරෙනවා ඇති ඇත්තර මේ දේවල් සිද්ධ වෙන්නේ ජෙස්ගේ මරණයෙන් පස්සේ. ජෙස්ගේ මරණයෙන් පස්සේ රීපර් ජෙස්ට දුන්න දඬුවම ඇතුලේ සිද්ධ වෙන හැම දෙයක්ම තමයි අපි ෆිල්ම් එකක් විදිහට මෙච්චරලා බලලා තියෙන්නේ. ජෙස්ගේ ගෙදර අංකය වුණ 237ම තමයි නැවේ අර රූම් නම්බර් එකත් උනේ. ඒ විතරක් නෙමෙයි 8:17 කියන ටයිම් එක ජෙස්ගේ වොච් එකේ වගේම නැවෙත් හොඳින්ම සඳහන් වෙලා තිබුණා. ඇත්තර මේ 8:17 කියන වෙලාවේ තමයි ජෙස් මැරුණේ. ජෙස්ගේ මතකයේ තියෙන දේවල් වලින්ම තමයි මේ දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. ඔන්න ඕක තමයි ඇත්තර මේ ෆිල්ම් එකේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මම ආරාධනා කරනවා ආපහු මේ ෆිල්ම් එක බලන්න ඔයාලට වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් මේ ෆිල්ම් එක ආපහු බලලා ගන්න පුළුවන්. ඉතින් අද ෆිල්ම් එක කොහමද අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ සුපිරිම ෆිල්ම් එකකින් ආපහු මුණ ගැහෙමු. We will meet again.